පන්තිය පටන් ගන්න හදන්නේ අපි මුලින්ම අපේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න හදන්නේ. ඒකේ තියෙන අඩුපාඩු පුතාල හදා ගන්න. හරි නේද? ඒක ඉවර කරලා වෙලා ඉතුරුනාට පස්සේ අපි පාඩමට යනවා. මම මුලින්ම වැඩිම ලකුණු ගත්ත දරුවෝ කවුද කියන එක බලමු. ඇවිල්ලා සෙන්සුරාද පන්තියේ සිකුරාපදයන්ට වැඩිම ලකුණු පොතේ 98. අනුවට වඩා ගත්ත දරුවෝ අරපිට බලමු. පරිප්පු ව්‍යංජනයක් මත ක්ෂුද්‍ර ජීව ක්‍රියාකාරීත්වය. පරිප්පු කියන්නේ පුතේ ඒතර කොහමද අපි දකින්න ප්‍රෝටීන නේද? එහෙනම් ඒකට කියන්නේ පූති භවනය කියලා. මැලේරියා රෝගයට හේතු වෙන පාසනා කුමන ක්ෂුද්‍ර ජීව කාණ්ඩයද? මොකක්ද? ප්‍රොටෝසෝ. ක්ෂුද්‍ර ජීව ක්‍රියාකාරීත්වය අවම වනුයේ ඍණ 10 පවතින අධික අධිශීතකරණය තුළ. හරිපුතේ මුල් වර්ණ ක්ෂුද්‍ර ජීවි නිරීක්ෂණය කරේ ඇන්ටන් වෑන් ලීවන්හුක්. පහත වැළඳෙන ක්ෂුද්‍ර ජීවීන් සහ ඔවුන් අතර ඇතිකරන රෝග කීපයේ ක්ෂුද්‍ර ජීවියා සහ රෝගය ගැලපෙන අවස්ථාව.
අලුහම් දිලීරනේ ඒක හරි පාසන ශුද්‍ර ජීවීන් අතර ඒකසෛලික ජීවය අපත ඊස් මින් ජීවේ සහ අජීව ලක්ෂණ පෙන්නුම් කරන ශුද්‍ර ජීවේ කාණ්ඩයේ පුතේ වෛරස සන්ධි සහිත උපාංග ඇති දේහයට බාහිරව ඛණ්ඩනයේ පවතින ජීවියා ගෝනුස්ස ඛණ්ඩනයේ කියනකොට පුතේ ගෝනුස්ස පත්තෑපනවා සමනලයා බූවල්ල යන ජීවීන්ට පොදු ලක්ෂණය අපිට මොකද කශේරුවන් නොතිබීමනේ මේකල ඔක්කොම අපෘෂ්ඨ වංශී ජලක්ලෝම මගින් ස්වසනය සිදු කරන්නේ කුමන ජීවියාද මෝරානි මෙන් සීරපයින් පමණක් ආවේනික ලක්ෂණය අපතේ බාහිර කම්පති සහිත කන්ති බීම පෘෂ්ඨවංශයේ කාණ්ඩයට අයත් වන්නේ පක්ෂියා පුතේ මින් කඳෙහි ආහාර සංචිත කරගන්නා ශාකය උක් අනිත් ශාකය මතකද උක් සහ කිතුල් උක් සහ කිතුල් පුතේ කඳේ ආහාර තැන්පත් කර දරණේ දහතර ඕකිඩ් ශාකය වායු අමුල් සහිත ශාකයකි වායු අමුල් වල කෘත්‍ය ජලය අවශෝෂණය කිරීම භෞමික ශාකවලින් වායුගෝලයට ජලය වාෂ්ප කිරීමට
ක්‍රියාවලිය උච්ඡේදනය මුල්මගින් නව ශාක බේකරණ ශාකය පෙර දාහතපත ශාකය අතු බෙදේ අතු නොබෙදේ අතු බෙදෙන්නේ එතකොට මොන ද්විබීජ පත්‍රය අතු නොබෙදෙන්නේ ඒක බීජ පත්‍රී වෙන්න මොනේ දෙන අඹ සහ පොල් ශාක පත්‍රයක පත්‍ර විඤ්ඤාසය යනු පත්‍ර ශාක කඳට සවි වී ඇති රටාවයි ජලයේ ද්‍රාව්‍ය ඛනිජ ශාකයට ඇතුල්වන්නේ මුල්වලට ඇතුල්වන ජලයේ දියවීමෙනි. පේර ශාකයට අදාළ පත්‍ර විඤ්ඤාසය බි විසි එක පුති පිදුරු පල්ලන ජලයේ පැරමේසියම් දැකිය හැක හරිනි ඇතැම් ශාකවල වර්ධනය වන කළුපුස් බැක්ටීරියාවකි එක වැරදි පුතේ දිලීරයක් එතන ඇත්තම මොනවල තියෙන පුතේ ඇඳුම් වල කියලා තියෙනවනේ ගොල්ලන්ගේ හැරි ඇඳුම් වල කියලා 22 තියෙනවනේ ඇත්තම් වල නෙමෙයි ඇඳුම් වල වර්ධනය වන කලුපුස් බැක්ටීරියාව කිවැරදි පරිසර සමතුලිතතාව ආරක්ෂා කිරීමට ක්ෂුද්‍ර ජීවීන් වැදගත් නොවේ වැරදීනේ. පලිබෝධකයන් පාලනයට ක්ෂුද්‍ර ජීවීන් වැදගත් වෙන අපේකට කියපු නම් මොකද්ද? ජෛව පාලනය. ක්ෂුද්‍ර ජීවීන් විසින් නිපදවන එන්සයිම නිසා ආහාර නරක් වේ. හරිනේ.
බෙලි ප්‍රචාරණ මුල් සහිත ශාකයකි හරිනේ. උත්සේදන අවම කර ගැනීමට කස ශාකද නර්තකයන පත්‍ර කටුබාවට පත්වීමයි වැරදිනේ. බෝංචි ආරෝක ශාකනන් ශාකයකි හරි. ප්‍රභා සංශ්ලේෂණය යනු ශාකවල පත්‍රවලින් ජලය වාෂ්ප ලෙස පිටවීමයි නැයේ උත්සේදනයනේ. කෝමාරිකා පත්‍රයෙන් නවශාක බීකර හැක වැරදි නේද? අක්කපාන පුළුවන්. ලකුණු දෙක ගාන 60න් කීයද කියන එක බලන්න පුතේ. වචනා ප්‍රශ්න වලට යම් පුතේ ඒ සහ සීනි ද්‍රාවණයක් මිශ්‍ර කර බෝතලයකට දමා ඒ කටට බැලුන් එකක් දා විනාඩි 20ක් තබයි. ඒස් යන කුමන ක්ෂුද්‍ර ජීවී කාණ්ඩයට අයත පුතේ? දිලීර වලට නේ. දිලීර වලට. ද්‍රාවණයේ යම් ගන්ධයක් දැනේ මෙයට හේතු ඒස ඇදී ඇති මධ්‍යසාර එතිල් මධ්‍යසාර. බෝතලේ උෂ්ණත්වය කුමක් වේද? ඉහළ යනවා, වැඩි වේ. මේ ඇති බැලන්නේ පිම්බීමට හේතු වන වායුව කාබන් ඩයොක්සයිඩ්. පාන් පිළිස්සීමේදී මධ්‍යසාර වලට කුමක් සිදු වෙනවද? වාෂ්ප වෙනවා. රත් කරනවා. එතකොට වාෂ්ප වෙලා ඉවත් වෙනවා. පාස් සඳහා රෝග ඇති කරන ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ නම් කරන්න පුතේ. ලීෂ්මානියා, ප්‍රොටසෝවා, අලුහම් දිලීර, සෙම්ප්‍රතිෂ්‍යා වෛරස් නේ. ක්ෂය රෝග බැක්ටීරියා, ලාදුරු බැක්ටීරියා. පහත් සඳහන් ජීවීන් අතරින් පහත විස්තරයට ගැලපෙන ජීවියා හෝ ජීවීන් ලියන්න. පිහාටු වලින් ආවරණය වූ සමක් ඇත, ශ්වසනයට පෙනහළු ඇත. පිහාටු තිනන නම් ඒ කවුද පුතේ? පක්ෂියා නේ, හංසයා. කොරපොතු රහිත ග්‍රන්ථි වල තුනී සමක් ඇත. කොරපොතු රහිත ග්‍රන්ථි තියෙනවා නම් කවුද? ගෙම්බෙක් වෙන්න ඕන නේද? නැත්නම් උභය ජීවී. පේශමේ පාදයක් තියෙනවා නම් එයා ගොළුබෙල්ලෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මොලුස්කාවෙක්. එහෙම හිට. දේහේ ද්විපා සමිතියක් ඇත. කණ්ඩවලට බෙදෙනවා නම් ඒ කවුද? පණුවෙක් වෙනවා. පත්තෑ පණුවා හරි ගැඩවිලා හරි කූඩැල්ල හරි. සන්ධි සහිත උපාංග තියෙනවා නම් ආත්‍රපෝඩාවෙක් වෙන්න ඕන. එහෙම හිතන්න ඕන. ඉස්සේ ඉස්සේ පහත දැක්වෙන නම්වලින් හඳුන්වන අපෘෂ්ඨවංශී ජීවිකාණ්ඩ බෝබාවා සහ මෙඩියුසා ලෙස හඳුන්වයි කවුද? නිඩාරියා. සන්ධිපාදකින් ලෙස හඳුන්වයි ආත්‍රපෝඩා. සකණ්ඩ පණුවන් ලෙස හඳුන්වයි ඇනලීඩා. මෘද්වංශීන් ලෙස හඳුන්වයි මොලුස්කා.
නිඩාරියා කාණ්ඩයේ ජීවීන්ට ගොදුරු අල්ලා ගැනීමට උපකාරී වන්නේ කුමන ව්‍යුහයන්ද? දංශක කෝෂ්ඨ නේද? දංශක කෝෂ්ඨ. දෙවෙනි එතරපතේ ලකුණු 20ක් ලැබෙනවා මුල් ලකුණු. හරි. එකතුව බලන්න 20ද කියලා. අපි දෙවෙනි ප්‍රශ්නෙට යනවා. බොහොමයක් ශාකවල පත්‍ර කොළ පැහැති අතර ඒවායේ කෘත්‍ය ප්‍රභා සංශ්ලේෂණයයි. ABCD කොටස් නම් කරන්න පුළුවන් නේද? පත්‍ර වෘන්තය, පත්‍ර පාදේ, පත්‍ර අග්‍රේ, පත්‍ර ධාරේ. හරි. පත්‍ර මගින් වර්ධක ප්‍රජනනය සිදු කරන ශාකයකට උදාහරණයක් දෙන්න. අක්කපාන, බිගෝනියා වගේ. ප්‍රභා සංශ්ලේෂණය නිපදවන ප්‍රධාන පල දෙක පුතේ ග්ලූකෝස් සහ ඔක්සිජන්. භෞමික ශාක තුළින් වායුගොලයට ජල වාෂ්ප පිටවීම උත්සේදනයයි. උත්සේදනය බහුලවම සිදුවන්නේ පත්‍රයේ කුමන කොටස හරහාද? පූටිකාහරණනේ. උත්සේදනය වඩාත් අවාසිදායක වෙන්නේ පුත්තේ ශුෂ්ක පරිසරවල. උත්සේදනය අවම කිරීමට ශාකය ගෙන ඇති පහත ක්‍රියාමල දෙක ඇත. එක පත්‍ර සිහින්වීම කස, පත්‍ර කටු බවට පත්වීම පතෝ, පත්‍ර ශීන වීම පුතේ නවහන්දි නැත්තම් හීරස්ස. තේ කොටස පහත පත්‍ර වින්‍යාසයට උදාහරණයක් බැගින් දෙන්න පුතේ. පත්‍ර මාරුවෙන් මාරුවට කටු අනෝද. කඳ වටා පත්‍ර සර්පිලාකාරව පිහිටයි. සර්පිලාකාරව පිහිටයි කැන්ද පත්‍ර යුගල වශයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට පිහිටයි පේර. සුදුසු වචන යොදා ස්තම් පුරවන්න. සමහර ශාක සූර්යාලෝකය වඩාත් හොඳින් ලබා ගැනීම සඳහා වෙනත් ශාක වෙනත් ආධාරක උපකරණ ඉහළගේ. මෙවැනි ශාක හඳුන්වන්නේ අපි ඒවට කියන්නේ ආරෝහක ශාක කියන්නේ. බොහෝ ශාක අලුත් කඳන් බි ශාක කඳන් අලුත් ශාක බිහි කරනවා. ඒවට කියන්නේ ප්‍රචාරණ.
ප්‍රචාරණ කඳන් කියලා කියන්නේ. කිරල බෙලි රත්කඩොල් ඩේලියා ගම්මිරිස් පාතේක ශාකය ඒතින් තොරා ලියන්න පුති ආලක්න ශාක ගම්මිරිස් වායුදර කිරල ප්‍රචාරණම බෙලි කරුමුල් රත්කඩොල් ආකන්දී මුල් තියෙන ඩේලියා උන් ලකුණු 20යි පුති එකතුව 100යි හදාගන්න හරිද කියලා ලක්කොන සීයෙන් කෙති කියෙන හදාගන්න හරි නේද අපි එමනොත් පාඩමට යන්න බලමු පුතාලා පාඩම් පොත ගන්න